තමුන්නාස සමාජ ජාලවල මාධ්‍ය හරහා දැනුවත් වෙලා ඉන්න හින්දා අද හොරුන්ට ඡන්ද ඉල්ලන්න ගෙවල් ගාන යන්න තියා නොමිනේෂන් අස්සම් කරලා ඉන්නවත් බැරි තත්යක් අද උදා වෙලා තියෙනවා. ඒක බොහොම සතුටට කරුණක්. කොටිම කිව්වොත් රාජපක්ෂලා කවුරුත් නැහැ ඡන්ද ඉල්ලන. කොහොම බයවිලා බයවිලාද? අපි ඒ කාලේ මේ වේදිකාවලේ ගුරේ රේ ලහ වෙනකන් කෑ ගහලා නහර පුප්පගෙන කෑ ගාද්දී අපිට සමහර අය දොස් කිව්වා මේ කියන්නේ බොරු කියලා. අන්තිමට සුප්‍රීම කෝට් එකේ ශේෂ්ඨාධිකරණේ මහා අධිකරණයෙම කිව්වා මේ රට මේ තත්ත්වයට පත් කරන්න මුල්ලුණ පස් දෙනෙක් ගැන නම අජිත් දිවාන් කප්රාල්, පීබී ජයසුන්දර, ගෝඨාභය රාජපක්ෂ, මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ කියලා. එහෙම කිව්වා නේද සහෝදරයා? කිව්වා. ඒගොල්ලොම කිව්වා. අපි ඉස්සලා කියද්දි hina වුණා බැන්න අපිට. ඒකට ඒගොල්ලෝ කිව්වා අද ඒගොල්ලොම දේශපාලනේ සමු ආරම්භ තියෙනවා. නමුත් එහෙම සමු ගත්තා කියලා බේරෙන්න බෑ පුතෝ. ඒගොල්ලෝ හොරා කාපු සල්ලි ටික ගන්න ඕන. මේ රජයෙන් ඒ දේ නොකළොත් ඒ ගැන කෑ ගහන්න, ඒ ගැන පෙන්නා දෙන්න. Master the corporate world. Join IIT. Register now. අපි පාර්ලිමේන්තුවේ ඉන්න ඕනද නැද්ද? වන් ෂොට් ඉන්න ඕනේකට. ඒ කට්ටියටත් වඩා හඬපට මාළඟ තියෙනවා. අර නිහාල් නෙල්සන් මහත්තයා කිව්වා වගේ ඔය කොයි කාගේත් වතගොත මගේ ෆයිල් එකේ ඇත. ඒ හින්දා ඒ සේරම තියෙනවා. හරියට වැඩේ වුණ නැත්නම් අපිත් ඉන්නවා සහයෝගෙට පොඩ්ඩක් මතක් කරලා දෙන්න. ඔව්. මම ගියපාර හඬපට වගේක් පාර්ලිමේන්තුවේ ඇතුලේ නිකුත් කරලා ඒකේ ඒ හඬපට වල අයිතිකාරෝ වෙලා හිටියේ සංවාදවල හිටියේ හිටපු ජනාධිපතිවරුන්. හොඳටම බය වෙලා කතානායකතුමා ඒවා කතුරෙන් කපලා විනාශ කළා. හොඳ වංචා දූෂණ ගොඩාක් තියෙනවා ඒවල. ඒවා සාක්ෂියක තියෙන්නේ. කවුරු මොනවා කිව්වත් ඒක හඬපටයකවත් නැහැ. කප්පම් ගන්න, මිනි මරන්න, පස් කපන්න, එතුණවල් ගින්නන්න, හොරකම් කරන්න කියලා නැහැ. තියෙන්නෙම හොරු අල්ලන්න. අරු මෙච්චර හොරකම් කළා මූ අල්ලන්න ඕන, මූ නීති ඉදිරියට ගේන්න ඕන, මූ හොරකම් කරමු සල්ලි ලංකාවට එන්න ඕන කියලා කතා තිබුණා.